ස්වාමීන් වහන්ස දැන් දැන් වසර 71ක් ගියා මේ විදිහට ගත වෙමින්. මේ වගේ අවස්ථාවකදී ඔක හොඳට දැකලා මේ ගැන අප වැඩපිළිවෙල සම්පූර්ණයෙන් පැහැදිලි. මේකේ කිසිම තැනක සංගෝප මොනවාක්වත් නැහැ. මහ ජනතාවට මේක තමයි ස්වාමීන් වහන්සේ වචනයක් පාවිච්චි කරලා කොහොමද මිනිසුන්ගේ ප්‍රඥාව අවදි කරන්නේ. මේක තමයි ලොකුම ප්‍රශ්නේ මේ වෙලාවේදී. මේ ගැටලුවට නිශ්චිත ස්ථිරසාර විසඳුමක් මේකෙන් ලැබෙනවාමයි. හැබැයි ඒකට මොවුන් ලොකු ලොකු විශාල අභියෝගයක් එල්ල කරන තාතික කාලයක් යනකොට මොවුන් දන්න මොවුන්ගේ පැවැත්තට දැඩි අභියෝගයක් එල්ල වෙනවා මේ පක්ෂ දෙකටම. ඒ ජනතා විමුක්ති පෙරමුණටත් එක්ක. මොකද මේ වැඩපිළිවෙල මේ විදිහට ගිහින් මේක සාර්ථක වෙච්ච හැටිය ශ්‍රී ලංකාවේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒක තමයි මහත්තයා. දැන් අපි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි මිනිස්සුන්ගේ ප්‍රඥාව අවදි කරවන කිසිම දෙයක් මේ මේ සමාජයට යන්න දෙන්නේ නැහැනේ. දැන් ඔබතුමාටයි මටයි අපි ඇත්ත කතා කරගෙන ඉන්න තමයි මේ බෝධින් වහන්සේ යට ඉඳලා තේරුණා. අපිටම බඩු මුට්ටු ගෙනල්ලා මේක වීඩියෝ කරගෙන සමාජයට දාන්න සිද්ධ වෙයි. හරිද? හැබැයි නම්පචං කියන මිනිස්සුන්ට, කුඩු කතා කියන මිනිස්සුන්ට, මඩ ගහන මිනිස්සුන්ට කැමරා කීයක් අල්ලනවා? පැහැදිලිව. හොඳම උදාහරණය හැරී මම කියන්න අර මුලින්ම කිව්වා වගේ අර පුබුදු ජාගොඩ කියන ඒ මහත්මයා දේශපාලන විශ්ලේෂණය කරන් පස්සේ ඕක එක channel එකක්වත් පෙන්වුවායි කියලා මට මතකයි. මොකද ඇත්ත දැනගත්තොත් ඒ මිනිස්සු ඒක ලොකු ප්‍රශ්නයක්. ඔව්. එතකොට මේ ආණ්ඩුව මාධ්‍ය මාෆියාවත් එක්ක තමයි මේ කරන් යන්නේ. මේ මීඩියා කරන්නේ මොකද්ද මොකද්ද කරන කාරණාව මිනිස්සුන්ට යථාර්ථය පෙන්වන්නට වඩා බොරුව පෙන්වන එක තමයි කරන්නේ. එතකොට ඒ මීඩියාවල නඩත්තුව හදන ඒ මීඩියාවල අනාගතය හදන නායකයන්ගේ පසුබිම හදනවා මිසක මේ ලංකා සමාජයට යථාර්ථය ගෙන දෙන මේ සමාජයට ඇත්ත කියන මේකට හොඳ නීති පද්ධතියක් ගෙනල්ලා දාලා මේ සමාජය යහපත් කරලා මේ 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 මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන ඔබතුමා වගේ නායකයෙක්ට ඒ අවස්ථාව දෙන්නේ නැහැ. සමිනස් දැන් දැන් සමිනස් කතා කළා මාධ්‍ය ගැන. මම ප්‍රජාතන්ත්‍රවාදී අතන කකුල් හතරක් ජනාධිපති කැබිනට් මණ්ඩලය ඊළඟට පාර්ලිමේන්තුව අධිකරණයේ හතරවෙනි එක තමයි ඔය කියපු මීඩියා එක. මේ මීඩියා එකේ වගකීම ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පය හරියට ක්‍රියාත්මක වන්න නම් අර ආයතන තුන රටේ මහ අර උත්තරීතර කියන තැන ඉන්න මහජනතාවගේ ඒ බලය මංකොල්ල කරනවා නම් අර කිව්ව විදිහ රට මංකොල්ල කරනවා නම් අපරාධී යෙදෙනවා නම් ඔවුන්ගේ වගකීම තමයි ස්වාමීන් වහන්සේ මේක මහජනතාවට වහාම ගේන්නේ. අර කිව්වත් වගේ ලංකාවේ ජනමාධ්‍ය මේ කතාව කවදාවත් ගෙන් දිර දෙන්නේ නැහැ. දැන් නාගනන්ද පොල් කට්ටකින් වහලා තියාගන්න උත්සාහ කරනවා. සිවිල් ජනමාධ්‍යවලින් මේක ජනතාවට ගියොත් මොවුන් දකිනවා මේක ඇසිඩ් වගේ පැතිරලා යනවා කියලා දන්නවා මේ ක්‍රමයේ පවත්වාගෙන යන. ඒ වගේම තමයි මෙතන හරි කනගාටු දායකදී අපේ ජනතාව දැන් මේකට හුරු වෙලා මම දැක්ක ස්වාමීන් වහන්සේ අර මේ මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳලා මම එළියට එනකොට මීඩියා සිය පුදුමාකාර මං ඒ වෙයි මේ ඔක්කොම මෙතන අර දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව දෙනවා කියලා ඔක්කොම බලන් ඉන්නවා. මේක තමයි රටේ මීඩියා එක. දැන් අපි හිතමු අර පර්මිට් නඩුව වගේ දෙයක් බිලියන 7ක් බදු වංචා කරපු මන්ත්‍රීගේ නඩුව එනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ වාඩි වෙලා ඉන්න බලු බල්ලෙක් නැහැ. එළියට එනකොට කවුරුත් නැහැ. මේ රටේ මහජනතාවගේ බදු මුදල් මංකොල්ල කරනකොට මේවට මීඩියා එක මෙහෙමයි දක්වන්නේ. අර විල්පත්තු නඩුව බලන්න. මට මතකයි එදා අධිකරණයේ ඔය රිෂාඩ් බදුරුදීන් ඉදිරිපත් කරපු දියුරුම් පැස අල්ලලා විසි කළා. ඔහු ලොකු ප්‍රයෝගයක් කළා ස්වාමීන් වහන්සේ. මම අධිකරණයට ඔප්පු කළා මේක මහා මුසාවක් බොරුකාරයෙක් කියලා. මං ජජස්ලා දෙන්නටම විනිසකරු දෙන්නටම පැස හැරලා බලන් දීව උසාවිය. එක ප්‍රොයසියෙක්වත් නැහැ මේ රටේ. මෙන්න මේකයි සත්‍ය. මේකට මම දකින්නේ ගෞරවතුරු ස්වාමීන් වහන්සේ. අපි මහජනතාවගේ ලොකු ගැටලුවක් තියෙනවා. මේක අපි කොහොම හරි ගැඹුරින් ඕන. මොකද අපි උඹ දෙන හිතන් ඉන්නවා මෙතන මීට වැඩිය දෙයක් නැහැ. සැපයි සුඛයි සුවයි මේක තමයි. නමුත් මේ කිසි කෙනෙක් දකින්නේ මේ අපි දැන් සම්මා සම්බුදුන්ගේ ධර්මයේ කියනවානේ ස්වාමීන් වහන්සේ හැම විටම කියනවා විරාගං අමතං පනීතං නතේන ධම්මේන සමත්ති කිංචි. කෝ මේ දහම දැන් මේ අවුරුදු 2500කට පිට වෙනවා. අපි කොහොමද මේ මේක හරියට ආවොත් ස්වාමීන් වහන්ස ජාතිවාදයක් නැහැ කුලවාදයක් නැහැ හරි සාමකාමී රටක් අපිට හදනවා කියන එක බොහොම සරල දෙයක්. මේ පණිවිඩය කොහොමද අපි දැන් ස්වාමීන් වහන්සේ මේක අපි මේක කඩාගෙන ගෙනියන්නේ?
ඔය ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ ඔබතුමා කියද්දී මට එකට මේක මේකයි කාරණා මහත්තයා එතන එතන තියෙන මේ එක තමයි 47 ඉඳලා මේ දක්වා ආණ්ඩුකරණයට පත්වෙච්ච අය තේරුණා. දැන් අපි උදාහරණයක් කෙරෙට ගත්තොත් එහෙම අර වලව් සමාජය ගැන අපි කතා කරා. වලව් සමාජයේ හැම වෙලේම කල්පනා කරන දේ තමයි ඉතින් ඔවුන්ගේ වැඩපළ කරන අය ඔවුන්ගේ පාලනය යටතේ තියාගන්න එක මොනවහරි ඔවුන් ඒ පාලනය යටතේ තියාගන්න කරපු එකම දේ තමයි ඔවුන් අඥානකරණයට ලක් කිරීම. ඔව්. එතකොට 48 ඉඳලා මේ දක්වා පාලන බලයට පත්වෙච්ච අය අපේ මිනිස්සු අඥානකරණයට ලක් කරනවා. අඥානකරණයට ලක් කරන්න ඔවුන් භාවිතා කරපු කෝණ දෙක තමයි ආගම ජාති. මේ දෙකට මේ දෙක තමයි මිනිස්සුන්ගේ අර සංවේදී නිස්ථානදී. එතකොට මේ දෙක පදනම් කරගෙන අපේ මිනිස්සු අඥානකරණයට ලක් කරා. එතකොට මේ ප්‍රශ්න දෙක ඇති කරන් පස්සේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ තමන්ගේ ජීවිතේට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ මිනිස්සු ආර්ථිකය පිළිබඳ හිතන්නේ, සංස්කෘතිය පිළිබඳ හිතන්නේ, තමන්ගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධව මොකද්ද ඇති වෙන ගැටලු කියලා හිතන්නේ. එතකොට මේ කාරණා දෙක තුල අඥානකරණයට ලක් කරා. දැන් බලන්න අපි 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 නිදහස් අධ්‍යාපනයෙන් අපි ඉගෙන ගත්තා. එහෙමයි. අද කොච්චර නිදහස් අධ්‍යාපනයෙන් විශ්වවිද්‍යාලවලින් එළියට ආවත් ශිෂ්‍ය ප්‍රජාව ඒ අයට රස්සාවක් ගන්න අනිවාර්යෙන්ම මොන විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන ආවත් අර පළාත් සභා මන්ත්‍රීගේ හරි පාර්ලිමේන්තු මන්ත්‍රීගේ හරි කැබිනට් ඇමති කෙනෙක්ගේ හරි කවුල් දෙක ළඟට ගිහිල්ලා තමයි තමන්ගේ රස්සාව අරගන්න ඕනේ. එතකොට මොකද්ද මේ අපි අපේ අධ්‍යාපන ක්‍රමය? මොකද්ද මේ රැකියා සඳහා අවස්ථාවක් සලසන ක්‍රමය? එතකොට මේ ක්‍රමයේ තුල මේ සිස්ටම් එක දේශපාලඥයෝ හදලා තියෙන්නේ මිනිස්සු ගොඩ යන්න නෙවෙයි. මේ සිස්ටම් එක දේශපාලඥයෝ හදලා තියෙන්නේ තමන් ඇතුළු තමන්ගේ පවුල ගොඩ යන්න. තේරුණාද? එතකොට තමන් ළඟට රස්සාව ගන්න එන මිනිස්සයාට. එතකොට ඒ මිනිස්සයා ඇතුළු තවත් ඒ මිනිස්සයාගේ පවුලේ උදවිය වේවා අර પરම්පරා ගානක් මොකද කරන්නේ අර බද්දලිය බවට පත් වෙනවා අර දේශපාලන නායකයාගේ. දැන් බලන්නකෝ මෙයාලා මේ මෙයාලා තමන් මේ රටක ආණ්ඩු කරන විදිහ තාත්තා ඉන්නවා ඊළඟට පුතාට දෙනවා පුතාගෙන් ලේලිවරුන්ට යනවා තවත් අයට යනවා. එතකොට කවදාවත් සාමාන්‍ය නායකයෙක්ට ගොඩ නැගෙන්න දෙන්නේ නැහැ. එයාට වටපිටාව හදන්න දෙන්නේ නැහැ. කවුරු හරි සාමාන්‍ය නායකයෙක් ආවත් හැමදාම අර කැබිනට් අමාත්‍ය ධූරවල හරි එහෙම නැත්නම් රටේ ප්‍රධාන පුරවැසියා බවට හරි පත් වෙන්නෙම මේ වලව්වල ඉන්නයි. එතකොට අපි මේ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඕන කාරණාව තමයි ඔය මේ අය මේ අඥානකරණයට ලක් කරලා තියෙනවා. තේරුණාද? නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙනවා නම් තමන්ගේ උත්සාහයෙන් ඉගෙනගෙන තමන්ගේ ඒ වෘත්තීය දැනුමක් අපි ඇති කරගන්නවා නම් ආණ්ඩුවක් විසින් කරන්න ඕනේ ඒ දේශපාලඥයාගේ කකුල් දෙක මුලට ගෙනල්ලා පත්වීම දෙන එක නෙමෙයි. ඍජුවම ඒ මිනිස්සයා විශ්වවිද්‍යාලයෙන් එළියට ආපුවන් පස්සේ රැකී අවස්ථාවක් හදන්නේ. ඒ අවස්ථාව ඇති කරන්නේ නැහැ. මොකද ඒ අවස්ථාව ඇති කරගත්තොත් මිනිස්සු සුවාදීන වෙන්න පටන් ගන්නවා. මිනිස්සු සුවාදීන වෙච්ච ගමන්ම වෙන්නේ මොකද්ද? අර අඥාන දේශපාලඥයන්ගේ පැවැත්ම නැතුව යනවා. දැන් බලන්න දැන් අද වෙලා තියෙන්නේ උගත්තු නූගත්තු වතින් පාලනය වීම. පැහැදිලිද? තේරුණා. උගත්තු නූගත්තු වතින් පාලනය වීම. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගත්තත් එතනින් එහාට පත්වෙච්ච නායකයෝ ගත්තත් බොහෝ දෙනා කැබිනට් අමාත්‍ය ධූර දරාගෙන ඉන්න අයගේ උගත්කම සම්බන්ධව ගැටලු තියෙනවා. තේරුණාද? එතකොට නූගත්තු තමයි උගත්තු පාලනය කරන්නේ. නූගත්තු උගත්තු පාලනය කරනවායි කියන්නේම ඒ රට අශීල අශිෂ්ට තත්ත්වයට පත් වෙනවා. රටක් වනචාරී වුණාන් පස්සේ තමයි අශිෂ්ට වැඩ කරන මිනිස්සුන්ට පුළුවන්කම ලැබෙන්නේ තමන්ගේ පාලන තන්ත්‍රය පවත්වාගෙන යන්න. මොකද ශිෂ්ට මිනිස්සු හිටවියොත් එහෙම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. අශිෂ්ට මිනිස්සු ඉද්දීන් පාලනය පහසුයි. මොකද අශිෂ්ට මිනිස්සු හැම වෙලාවෙම ඉල්ලන්නේ ඔවුන්ගේ අශිෂ්ටකම රැකෙන දේවල්. උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම ඡන්ද මීටිමක් ඕගනයිස් කරන්න බත් පැකට් එක සහ අරක්කු බෝතලෙදී. මේ දින පෙළපාලියක් ඕගනයිස් කරන්න කොහේ හරි සිනමා චිත්‍රපටියක් බලන්න යනවා හරි මුහුදු වෙරළට එක්කන් යනවා හරි ඊළඟට අරක්කු ටිකක් දෙනවා මාළු පාන් ගෙඩියක් දෙනවා හොඳ බත් පැකට් එකක් දෙනවා එnde යන්නේ ඊළඟට තවත් රුපියල් 1000ක් දෙනවා. ඒකටත් ඇවිල්ලා පිරිමියෙක් නම් බොන්න පුළුවන් ගෑනු කෙනෙක් නම් බඩු මල්ලක් කරන් යන්න පුළුවන් ගෙදරට. එතකොට බලන්නකෝ මේ දේවල් දීලා තමයි. එතකොට මොකද අපි අසිස්ට උනන් පස්සේ අපි නිතරම කල්පනා කරන්න දේ තමයි අර අපේ බඩ පුරවගෙන අනිත් මනුස්සයාට මොන වුණත් කමන්නේ අපි සැපෙන් ඉන්න ඕනේ කියන එකන කල්පනා කරන්නේ. අසිස්ටත්වයේ තුල ක්‍රියාත්මක වෙන්නේ ඒක. එතකොට මේ මිනිස්සු හැම වෙලේම මේ පක්ෂ දෙකේ ඉතිහාසයේ ඉඳලා සිද්ධ කරපු කාරණාව තමයි අපිව අසිස්ට කරපු. ඒ අය පූජක පැරැන්ති අසිස්ට කරා. භික්ෂු ශාසනය විනාශ කරා. නීති පද්ධති අසිස්ට කරා. වෛද්‍ය ක්ෂේත්‍රය අසිස්ට කරා. ගුරු වෘත්ති අසිස්ට කරා. සමාජයේ ග්‍රාම සේවක වෘත්තියට යනකම්ම ඒ සම්පූර්ණ අසිෂ්ට කරන දේ
ඊළඟට ආරක්ෂකංශ අසිෂ්ට කරා. හැම දෙයක්ම අසිෂ්ට කරලා තියෙනවා. අසිෂ්ටකරණයට ලක් වෙච්ච සමාජයක මිනිස්සු ආස කරන්නේ ශිෂ්ට මිනිස්සෙක් නෙවෙයි අසිෂ්ට මිනිස්සෙක්. ඒ අසිෂ්ට මිනිස්සුන්ට මිනිස්සු ආස කරන නිසා තමයි මේ නිල්කොළ පක්ෂ දෙකෙන් එන අසිෂ්ට දූෂණ කරන මහ ජනතාව හූරගෙන කන ඒ මිනිස්සුන්ට ඡන්ද දෙන්නේ. ඒ මිනිස්සු පිටිපස්සේ යන්නේ. ඒ මිනිස්සු කියන දේ අහන්න දෙනුනා. එහෙම එතන තමයි අපේ මේ දේශපාලන විඥානේ මිනිස්සුන්ගේ හදලා තියෙන්නේ. අපි කියන්න ඕන කාරණාව තමයි ඔබ මේ අසිෂ්ටත්වයෙන් මිදිය යුතුයි දැන්. අපි තව තව අසිෂ්ට වුණොත් මේ මොකද අර අසිෂ්ට මිනිස්සු අසිෂ්ට කරන අර අසිෂ්ට නායකයෝ කපටි. ඒ මිනිස්සු දන්නවා මේ අසිෂ්ටකම කවදා හරි කෙලවර වෙනවා. හැබැයි ඒ කෙලවර වෙද්දී අසිෂ්ට මිනිස්සුන්ට ආයෙ සිෂ්ට වෙන්න අවස්ථාවක් නැහැ. අවස්ථාවක් නැහැ. හැබැයි අර අසිෂ්ට නායකයෝ ටික මේ මිනිස්සුන්ගේ ජීවිත ගැන නොතකා ඉතාම ඉක්මනින් පලා යනවා. මේ මිනිස්සු මොකද වෙන්නේ? අසරණතාවයට පත් වෙනවා. ඒ අසරණතාවයෙන් ගොඩෙන්න ආයෙ කවදාවත් බැහැ. ඒ රටවල් අසිෂ්ට කරන්නේ ලිබියාව අසිෂ්ට කරපු හින්දා තමයි මේ ප්‍රශ්නේ ආවේ. සිරියාව අසිෂ්ට කරපු නිසා තමයි මේ ප්‍රශ්නේ ආවේ. සූඩානේ අසිෂ්ට කරපු නිසා තමයි මේ ප්‍රශ්නේ ආවේ. අසිෂ්ට සංස්කෘතියක අපි හැම වෙලෙම කරන්නේ පොල්ලක් අතින් අරගෙන තමයි ප්‍රශ්න විසඳන්නේ. ඒ එතකොට එනවා ජාතිවාදී ප්‍රශ්න, ආගම්වාදී ප්‍රශ්න, වර්ගවාදී ප්‍රශ්න. මේ ප්‍රශ්න තමයි අසිෂ්ට සමාජය තුළ කැකෑරෙන්නේ. එතකොට අපි හැම වෙලෙම කල්පනා කරන්න ඕන තමයි මෙච්චර බෞද්ධ රටක් වෙලා මෙච්චර අපරාධ ගහන වෙලා තියෙන්නේ ඒකෙන්. තේරුණා? මෙච්චර බෞද්ධ රටක් වෙලා මෙච්චර අපරාධ ගහන වෙලා තියෙන්නේ අපි අසිෂ්ට නිසා. බෞද්ධ බුද්ධාගම තුල බුදුහාමුදුරුව උගන්වපු කාරණාව තමයි ඇත්තටම මානුෂිකවාදීන්. එතකොට මේ මානුෂිකවාදී අද අපේ සමාජ ක්‍රියාත්මක වෙනවා. අනිත් කාරණාව තමයි අපි අපේ බුදුහාමුදුරුව අපිට සිංහල බුදුහාමුදුරු කෙනෙක් හදන්න බෑ. දැන් ওই සුනිල් ආරියරත්න එක්තරා අවස්ථාවක ඔහුගේ දෙමළ බෞද්ධයා කියන පොතේ කියලා තියෙනවා මේ පන්සල කහසිවුර දෙමළුන්ට අකපැද කිය. තේරුණා? අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි මේ බුද්ධාගම වෙනුවෙන් ජාති ආගම් ભેදයක් නැතුව හැම මිනිස්සයම වැඩ කරා. උදාහරණයක් ඇරෙන්න ගත්තොත් එimhe ලංකාවේ බුද්ධාගම පිරිහිච්ච අවස්ථාවක් තමයි ක්‍රිස්තු වර්ෂ 500 සියවස කියන්නේ. එතකොට ඒක ආපු බුද්ධඝෝෂ කියන හාමුදුරුව ඇවිල්ලා ත්‍රිපිටක සංස්කරණයන් සිද්ධ කරලා ඒ සම්බන්ධව යම් යම් විද්වත්මත් දිනවා. කෙසේ නමුත් මේ ධර්ම සුරක්ෂිතතාවය දුසා ඒ අය ගත්ත ක්‍රියාමාර්ග තියෙනවා. එතකොට බුද්ධඝෝෂ හාමුදුරුව කියන්නේ ද්‍රවිඩ භික්ෂුවා. තේරුණා? අපි කල්පනා කරන්න ඕන කාරණාව තමයි ඕනෑම් පුද්ගලයෙක් ද්‍රවිඩ හෝ මුස්ලිම්ද සිංහලද කියන කාරණාව නෙවෙයි. ඒ පුද්ගලයා තුළ ශිෂ්ටත්වයේ තියෙනවා. ඒ පුද්ගලයාගේ ශිෂ්ටකම තුළ ඉඳලා තමන්ගේ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් සමාජ දියුණුවට වැඩ කටයුතු කරනවා නම් ඒක තමයි අපි අගය කරන්න. ඒක කඩනෝ නම් කවුරු හරි එයා සිංහලද එයා දෙමළද එයා මුස්ලිම්ද කියන කාරණාව වැදගත් නැහැ. ඔහු අනුයාරෙන් දඬුවම් විඳින්න ඕන. අනේකයි මම කියන්නේ පොදු නීති රාමුවක් ගේන්න ඕනේ කියලා. අපි තවදුරටත් මේ ජාතිවාදයේ තුලම අපි හිර වෙලා ඉන්නවනම් මේ ආගම්වාදයේ තුලම අපි හිර වෙලා ඉන්නවනම් අපි ෆේල් වෙනවා. අපේ ආගම ආරක්ෂා කරගන්න අපි කරන්න ඕන කාරණාව තමයි දෙමළ මිනිස්සුන්ට හෝ මුස්ලිම් මිනිස්සුන්ට වැටකඩලු බඳිනවට වඩා අපි ඇත්තටම අපේ ආගම තුල ශිෂ්ට වෙලාද කියලා හිතන්නේ. අපි අපේ ආගම තුල ශිෂ්ට වෙලා හිටියානම් අපි කවදාත් මේ වගේ අඥාන පාලකයෝ ගේන්නේ නැහැ. මේ ප්‍රශ්න ඇති කරන්නේ කවුද? හාමුදුරුලට වල්පරය පරබල්ල කියලා බනින්නේ කවුද? අපි විසින්ම පත් කරන අය. හාමුදුරුවෝ පිරිත් නූල් ගැට ගහන දේනවා. හාමුදුරුවෝ පිරිත් පැන් ඉහෙන ඒ මිනිස්සු ආපුවම පස්සේ අටපිරිකර බාර ගන්න මිනිස්සුම මේ පරබල්ල කියලා හාමුදුරුලට කතා කරනවා. BMW මුදලාල්ලා කියලා හාමුදුරුලට කතා කරනවා. ඊළඟට කන පැලෙන්න හාමුදුරුලට ගහනවා. තේරුණාද? පන්සල් කඩනවා, නිදන් හාරනවා. තේරුණාද? පන්සල් වල වැටවල් ගහනවා. පන්සල් වල ඉඩම් මංකොල්ල කනවා. තේරුණාද? ඊළඟට බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් සූරාගෙන කනවා. මේක කරන්නේ අපි මේ කතිර ගහලා යවන පාලකයෝමයි. තේරුණාද? මේ පාලකයෝ අපේ මේ සියල්ලම හූරාගමි. බුද්ධාගම කියලා වංචනික ධර්ම පතුරවමින් මේ මිනිස්සු මොකද කරන්නේ? සැබෑ බෞද්ධයෝ හැදීගෙන පෙනී ඉන්න. ඇයි මේ කඩතුරාවෙන් ඇරලා මිනිස්සුන්ට තාම මේක බලන්න උවමනාවක් නැත්තේ? මේක හැබැයි මේ මිනිස්සු ඇස්සරලා බලන්නේ නැති තාක්කල් මේ වංචා මේ මිනිස්සු එහෙම අරන් යනවා. දැන් බලන්න උදාහරණයක් ඇරෙන්න ගත්තොත් එහෙනම් තව දැන් අපි දැන් රනිල් වික්‍රමසිංහගෙන් පස්සේ අපි දියසේන කුමාරයා කියලා හිතාන ඉන්න ගෝඨාභය රාජපක්ෂ. දැන් එතකොට දැන් ගෝඨාභය රාජපක්ෂ යුද්ධ නතර කරා කියලා කියනවා. හරිද? ගෝඨාභය රාජපක්ෂ ඇත්තනම සාධනීය කාර්යභාරයක් 30 අවුරුදු යුද්ධයේ තියලා කරා. අපි ඒක පිළිගන්නවා. හැබැයි ඒක කරා වගේම ඔහු ඒ පශ්චාත් යුද සමයේ යුද්ධයෙන් පස්සේ ඔහු ලංකාව තුල රාජ්‍ය තන්ත්‍රය ක්‍රමවත් කරගෙන.
ඒ අය රාජපක්ෂ පවුල යුද්ධෙන් පස්සේ ඇති කරපු කාරණාව තමයි තමන්ගේ පවුල් සංස්ථාව ආරක්ෂා වෙන විදිහේ වැඩපිළිවෙළ. තේරුණාද? දැන් මම කියන්නේ දැන් අපි අද කියනවා බුද්ධාගමට පහර ගහනවා කියලා UMP. ඇත්තටම UMP බුද්ධාගමට පහර ගහනවා. ඉස්ලාම් ආගමටත් පහර ගහනවා. මොකද මේ ආගම් තුනම මේ UMP දූෂණය කරනවා. හැබැයි බොහෝට්ටුවත් ඒ විදිහම ඒ කාලේ එක්සත් ජනතා නිදහස් සංගමයේ දූෂණයම කරා. තේරුණාද? අස මහා විහාරේ අස්ගිරි මල්ලතු කඩන්න ගියා. දර්දා මාලිගාව ළඟ රේස් පැද්දා. මේ අපචාර දූෂණ ක්‍රියා එයා සිද්ධ කරා. තේරුණාද? ඒ වගේම තමයි දැන් බලන්න දැන් අපේ දැන් මේ අය මම සිංහල ජාතියේ පුනර්ජීවනය උදෙසා එමි මේ අන්තවාදී පරාජය කරමි කියලා තමයි පාස්කු 21 ප්‍රහාරයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔහු ප්‍රකාශයක් නිකුත් කළා. හැබැයි අර අහිංසක මිනිස්සු වතුර ඉල්ලලා රතුපස්සල අඬද්දි මොනවද කළේ? මොකද්ද කරේ? වෙඩි තිබ්බනේ. ඊළඟට පුජ්‍යල අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න කියලා අර ගාමට ළමයි පාරට බහිද්දි වෙඩි තිබ්බා. තේරුණා? අපි අමතක කරන්න අපි කල්පනා කරන්න ඕන දේ තමයි. අපි හැබැයි දැන් ඉතිහාසයේ දොස් පවර්ලා වැඩන්නේ. මම කවදාවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දොස් කියන්නේ නැහැ. මම මහින්ද රාජපක්ෂ මහත්තයාට දොස් කියන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහට දොස් කියන්නේ නැහැ. මම දොස් කියන්නේ මටම. මමනේ අයපත් කරේ. අපිනේ කතිර ගහන්නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රට. තේරුණාද? එතකොට තන්ත්‍රය සකස් කරන්නේ ප්‍රජාපාලනය කරන අපි. අපි තමයි ඡන්ද බල ඡන්දයිති තියෙන්නේ. ඇයි අපිට මේ ඡන්දයකදී ඡන්දයිති වාසිකම අපිට තියාගෙන අපි ඇයි තවත් කෙනෙක් ඔළුව නමන්න යන්නේ? ස්වාමීන් වහන්සේ ස්වාධීන තීරණයක් අරගෙන අපිට වැඩ කරන. තේරුණාද? අපේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන නායකෙක් ඇයි අපිට බිහි කරගන්න බැරි කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අපි ඔය වගේ අවස්ථාවකදී බලන්න රටේ මහ ජනතාව අද හොඳටම ධර්ම දීන නිවටයි. ඔබ ස්වාමීන් වහන්සේ දකින්න ඇති මේ අමාත්‍යවරු ඉදිරියේ කොහොමද හැසිරෙන්නේ? අමාත්‍යවරයා ඉවත් කරනකොට හරි නිරපහරනකොට රටේ පුරවැසියෝ කියලා දන ගහලා වඳිනවා ස්වාමීන් වහන්සේ. ඒ තරමට ප්‍රජාව සම්පූර්ණයෙන්ම නිවටයි. ගිහිල්ලා මේ විදිහට නිවට කරලා තියෙන ප්‍රධානම හේතුවක් මම දකින්නේ දුගී බවින් පෙළලා හොඳටම මොවුන් ඇති කරලා තියෙන රටේ මහ ජනතාව තුළ මොවුන්ගෙන් තොර ලොවක් අපිට නැත. අපිට කීයක් හරි කඳ හැම්බෙන අර කිව්වාගේ අරක බෝතලේ අරක මේ ඔක්කොම දෙන්න මේ කට්ටිය. ඒකින්ද මොවුන්ගෙන් තොර ලොවක් නැහැ කියලා මොවුන් හමුවේ දනින් වැටෙන සමාජයක් අත ඇති කරලා දෙනවා. ඒ වගේම මේ කට්ටියක් දන්නවා ගෞරවතුර ස්වාමීන් වහන්සේ මේ මිනිසුන්ගේ කොන්ද කෙලින්කොල මේ මිනිසුන්ට දෙපය නැගිටින්න හැදුවොත් මේගොල්ලන්ට පැවැත්මක් නැහැ කියලා. ඒක නිසා තමයි මේ කට්ටිය මේ විදිහට දිගටම මේ රටවල් පවත්වාගෙන යන්නේ. මේ ඔවුන්ගේ සුඛ විහරණයට මේ ක්‍රමවේදය පවත්වා ගැනීමට මේක තමයි අවශ්‍ය කරන සමාජය. මේක නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒක ඊළඟට බලන්න දැන් ඔය දැන් අපි කතා කළා නැගිනහිර වෙන බරපතල අපරාධේ මේ මුස්ලිම් අහිංසක ජනතාවත් අතරමං කරලා මේව මේ පතුරවා හැරලා දැන් ඒකට මේ කට්ටියට ජීවත් වීමේ දැන් නිදහසක් නැති කළා කොහොම හරි. මේ අපිත් එක්ක එකට බොහොම සාමිකාවේ හිට මිනිසුන්ව එතනට තල්ලු කළා. දැන් ඒගොල්ලෝ බල කරන උඹලත් දැන් ඇවිල්ලා මහබ්වාදයට වරින්. ඒ තත්ත්වෙට මේ පත්කලේ ඒ මුස්ලිම් ජනතාවද නැත්නම් අපේ මේ ප්‍රධාන පක්ෂ දෙකේ පිරිසද කොහොමද මේක ලොකු අරබෝධයක්. දැන් මේ අවස්ථාවේදී රටේ සාමාන්‍ය මහ ජනතාව මේකේ මුදා ගන්න නම් ඉස්ලාම් කකුල් දෙකෙන් නැගිටින්න පුළුවන් රටක් හදන්න ඕනේ. නැත්තම් අර කිව්වා වගේ හරිම දුෂ්කරයි. අර අරක්කු බෝතලේට එහෙම නැත්තම් බත් පැකට් එකට රුපියල් 1000කට 5000කට දැන් ස්වාමීන් වහන්සේ දකින්න ඇති රැස්වීමක් තියෙනවා කියලා බස් පීලියක් ඇරියොත් ඔක්කොම එනවා. අර නුගේගොඩ රැස්වීම වලට මගේ ගේතර නවත්වන වාහන මං ගිහලා කතා කරන අය මිනිස්සුන්ද සමහර ස්වාමීන් වහන්සේ යන්නේ නැහැ බීල කියන යන්නේ නැහැ. මිනිස්සු එක්ක යන්නේ කොට එක්ක යන්නේ නැහැ. ඇත්තටම මේ රටේ තවමත් තියෙනවා සල්කිපිත වහල්ලු. ඒ වහල් සංස්කෘතියේ මේ කට්ටිය මුදා ගැනීම කියන එක බරපතල ප්‍රශ්නයක්. අපි මේ කට්ටිය මුදා ගන්නවා කියන එක ලෙසේ ආවට ගියාට කරන්න බෑ. ඒකට අපිට මේ රටේ බුද්ධිමත්ව කියන ප්‍රජාවක් ඉන්නවනේ ස්වාමීන් වහන්සේ. මේ රටේ දනුත් ඉන්නවා යමක් තේරෙන මේකේ මෙරටේ අපි මේකට අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා. අපි ඒ වගකීම ඉෂ්ට කරන්න ඕනේ කියලා ප්‍රජාවක් ඉන්නවා. අපි අමතක කරමු ප්‍රධාන පක්ෂ දෙක. නමුත් මේ රටේ උගත් බුද්ධිමත් කියන පිරිස මොනවද මේ කරන්නේ ස්වාමීන් වහන්සේ? හැබැයි මේකයි මම කිව්වේ. දැන් අපි මේ ක්‍රියාපටිපාටියේ හදලා තියෙන්නේ ඒක මේ වලව් නඩත්තු කරන මිනිස්සුන්ට පැවැත්ම හදනවා.
තෙරුණාද? එතකොට දැන් අපි දන්නවනේ දැන් අපිට පාලනයක් කරන් යන්න ඕන නම් අශීල පාලනයක් කරන් යන්න ඕන නම් ඒ අශීලත්වය අගය කරන්න පිරිසක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් ඇරෙයිද අර කුසල් රජුරෝදුට හීන 16දී එක හීනයක තිබ්බේ ඔය කාරණාව තමයි. තෙරුණාද? එතකොට දැනුගත් මිනිස්සු මොකද කරන්නේ? නූගත්තුන්ව ආරක්ෂා කරන්න කටයුතු කරනවා. එතකොට ඒක සිද්ධ කරනවා. එතකොට ඒ උගත් මිනිස්සු ඒකෙන් නඩත්තු වෙනවා. ඒ නඩත්තු වීම තුල උන් ප්‍රකාශයන් නිකුතුනා. අන්න ඒක තමයි මේකේ ඛේදාන්විත භාවය. මොකද සමාජයේ පිළිගත්ත මිනිස්සු අරගොල්ලෝ ආරක්ෂා ඇත්ත ලෙස බොරුව පෙන්වන්නේ. බොරුව පෙන්නද්දී ලොකුම ඇති වෙන ප්‍රශ්න තමයි මිනිස්සු ඒක විශ්වාස කරන්නේ. හැබැයි මම කල්පනා කරන දේ තමයි අපිට පුළුවන් මේ මිනිස්සුගේ මහජනතාවගේ මතය වෙනස් කරන්න. උදාහරණයක් ඇරෙයිද ගත්තොත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වෙලා ධර්මයේ දේශනා කරන්න යන්න සූදානම් වෙද්දී උන්වහන්සේට කුහුලක් ආවා. මම මේ අවබෝධ කරගත්ත ගැඹුරු දහම මේ වගේ සාමාන්‍ය පුතත්ජන මිනිසුන්ට අවබෝධ කරගන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ පස්සේ තේරුම් ගත්ත නෑ. ඔවුන් ළඟට ගිහිල්ලා ඔවුන්ට සමීප වෙලා අපි මේ ධර්මය ඔවුන්ට අවබෝධ කරලා දෙන්න පුළුවන් කියන කාරණා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන තමයි උන්වහන්සේ චාරිකාව කරේ අවුරුදු 45ක්. එහෙනම් මම කියන කාරණාව තමයි අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඇත්තටම අපි තාම සමාජ මාධ්‍ය ජාලා හරහා තමයි මේ මහජනතාව ආමන්ත්‍රණය කරන්නේ. අපි ඉස්සරහට අපේ වැඩපිළිවෙලක් අපි හදන්න ඕනේ. ඇත්තටම මම යෝජනා කරන වැඩපිළිවෙල තමයි නාගානන්ද මහත්තයා ඔබතුමාව හඳුන්වා දීමක් හැටියට විකල්ප නායකත්වයක් මේ රටට තියෙනවා. මේ වලව් තුන නඩත්තු කරා දැන් ඇති. මෙතනින් අපි මිදෙමු. ඒ වගේම අපි මහා සංඝරත්නයට ආයාචනා කරමු. ඇති මේ වංචනිකයන් පිළිතුරු බැඳා. ඇති මේ වංචනිකයන්ගේ අටපිරිකර බාරගත්තා. අපිට සුපසන් සංඝ සංස්ථාවක් ඇති කරගන්න ඕන නම් අපේ බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඕන නම් ඒ වගේ මුස්ලිම් ප්‍රජාවට අපි කියමු ඔයගේ ජීවත් වීමේ නිදහස වගේම පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න අවශ්‍ය නම් දෙමළ ප්‍රජාවට කියමු ඒ අයගේ පුරවැසි අයිතිවාසිකම් ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරගන්න ඕන නම් මෙන්න නිසි නායකත්වයේ කියන කාරණා. ඔබ ඔබතුමාගේ පෞද්ගලික බලාපොරොත්තු නැහැ. ඇත්තටම මේ වෙලාවේ අපි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි අපි මේ පක්ෂයේ අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දුන්නත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කැබිනට් එකේ වාඩි වෙන්නේ මේ දැන් ඉන්න අයම තමයි. පැහැදිලිද? එකම මූණු ටික තමයි මරණය දක්වා. ඊට පස්සේ මේ මූණු ටික මැරිලා ගියන් පස්සේ එයාලගේ පුතාලා ටික එතන වාඩි වෙනවා. තේරුණාද? එතකොට මේක නෙමෙයි විකල්පේ. අපි මේ 225ම අයින් කරලා අලුත් පිරිසක් රට ගැන හිතන පිරිසක් තේරුණාද? මේ ප්‍රශ්නෙට මේ බුද්ධිමත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් පිරිසක් තමයි ඔබතුමත් එක්ක අපි හදන්නේ. අන්න ඒ හැදිල්ලට ඒ සකස් කිරීමට තමයි අපි ගමන් කරන්න ඕනේ. ඒ නිසා මම යෝජනා කරන කාරණාව තමයි අපි කොළඹ ඉඳලා මේ මුළු ලංකාවේම දිස්ත්‍රික් ආවරණය වෙන විදිහට පළාත් ආවරණය වෙන විදිහට අපි පාදයාත්‍රාවක් ආරම්භ කරන්න ඕනේ. ඒ පාදයාත්‍රාව තුළ මේ වංචනිකයන්ගේ තත්ත්වය අපිව අසිෂ්ට කරලා තියෙන ආකාරය සහ අපි ශිෂ්ටත්වයට ගිහිල්ලා මේ ක්‍රමයෙන් වෙනස් වෙලා අපිට අලුත් නායකයෙක් බිහි කරගෙන අපිට අලුත් පාර්ලිමේන්තුවක් බිහි කරගෙන අපේ රටට වැඩදායි අලුත් ව්‍යවස්ථාවක් හදාගෙන අපේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙන අපිට දෙපයින් නැගී ඉන්න පුළුවන් මේ වහල්භාවයෙන් මිදිච්ච සමාජයක් ඇති කරන්න පුළුවන් වාතාවරණයක් හදන්න අපි මේ පාදයාත්‍රාව ආරම්භ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි නිස්සාරණ අධ්‍යාසීන් යුක්තව ඔබතුමන්ලත් එක්ක අපි වැඩ කටයුතු කරනවා. අපි ගමක් ගමක් ගාන යමු. අපි නගරයන් නගරයක් පාසා යමු. අපි මිනිස්සු දැනුවත් කරලා අපි මිනිස්සුන්ට කියමු ඇති දැන් මේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනවාද. අපි මේ පාරවත් මේ තමයි අපිට බුද්ධිමත්ව තීරණයක් ගන්න තියෙන එකම අවස්ථාව. මේ අවස්ථාවේදීවත් අපි බුද්ධිමත් වෙලා නිසි නායකත්වයක් රටට පත් කරගෙන තේරුණාද? ප්‍රජාතන්ත්‍රවාදයට ඇත්තටම ගරු කරන නැතුව ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කරන නෙවෙයි මේ සිස්ටම් එක ඇතුළේ මෙයාලා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කරන. ප්‍රජාතන්ත්‍රවාදයට ඇත්තටම ගරු කරන මානව සමාජයක් ඇති කරන්න පුළුවන්කම තියෙන්නේ හොඳ ඒකට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ඇති කිරීම සහ ඒ ප්‍රජාතන්ත්‍රවාදී නායකයත් එක්ක මේ ලංකාවේ දියුණුව වෙනුවෙන් අවංකවම ඉදිරිපත් වෙන්න පුළුවන් දේශපාලන නායකත්වයක් තෝරා ගැනීම තුළ අන්නේ තෝරා ගැනීම තමයි අපිට කරන්න පුළුවන් විකල්පය. ඒක නිසා මම ඔබතුමාට යෝජනා කරන කාරණාව තමයි අපි පාදයාත්‍රාවක් ආරම්භ කරමු. අපි මේ පාදයාත්‍රාවක් ආරම්භ කරන දිනවකවානු පිළිබඳ අපි නැවත මෙහෙම සාකච්ඡාවක් අරගෙන අපි ජනතාවට කියමු. අපි ඔබගෙන් ඉල්ලන කාරණාව තමයි අපි කොළඹ ඉඳලා පාදයාත්‍රාවක් අපි සංවිධානය කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන දිස්ත්‍රික්වල ප්‍රධාන රැස්වීම් තියන්න. ඒ අතර වාරේ අනිකුත් මේවලත් අපි
කුඩා කුඩා කතා පවත්වමින් අපේ මේ දැනුවත් කිරීම අපි කරගෙන යනවා. එතකොට මේ ප්‍රධාන දිස්ත්‍රික් වල අපිට අනිවාර්යෙන් මොකක් හරි පිටණියක් අවශ්‍ය වෙනවා. ඒ රැස්වීම තියන්න නැත්නම් ස්ථානයක් ඒවා ඇති කරලා තේරුණාද? ඒ ඒ අවස්ථාවට අපිට මහ ජනතාවට ආමන්ත්‍රණය කරන්න පුළුවන් විදිහේ පසුබිමක් හදන එක මේ මේ රටට ආදරය කරන සැබෑ ජාතියට ආදරය කරන සැබෑ ආගමට ආදරය කරන මිනිසුන්ගේ යුතුකමක් වෙනවා. ඒ යුතුකම අපි බලාපොරොත්තු වෙන මිනිස්සු ඉෂ්ට කරයි කියලා. ඒ ඒ යුතුකම ඔබ ඉෂ්ට කරන්න ලෑස්ති නම් අපිට පුළුවන්කම තියෙනවා මේ මිනිස්සු මේ ඉන්න අන්ධානුකරණයට ලක්වෙච්ච දේශපාලන චින්තනය මේ මිනිස්සු අයින් කරලා ප්‍රබුද්ධත්වයට ගරු කරන දේශපාලන චින්තනයක් කරා මේ මිනිස්සු අරන් යන්න. තමන් වැටිලා ඉන්න තත්ත්වය පිළිබඳ මේ මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන්න. දෙපයින් නැගීන්න අපි මේ අයට වටපිටාවක් හදමු කියන කාරණාවත් මොනාගානන්ද මහත්තයාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමාට මේ නායකත්වය දෙන්න පුළුවන් හැකියාව තියෙන ඔබතුමා නීතිඥයෙක්. ඒ වගේම ඒ නීති වෘත්තිය නිසාම සාධාරණත්වයේ අගයන්න කියන නිසාම ඔබතුමාට කරදර බාධකාවන් නිඳා අපහස වින්දා විවිධ වූ අකටයුතුකම් වලට ලක් වුණා. හැබැයි ඒවට නොබියව මූණ දීලා තාමත් ඔබතුමා සාධාරණත්වයේ අගයන පැත්තක තමයි වාඩි වෙලා ඉන්නේ. නැත්තම් ඔබතුමාටත් ඉතින් මොකක් හරි සිස්ටම් එකක් ඇතුළට ගිහිල්ලා ඒ සිස්ටම් එක ඇතුලේ සුඛ විහරණ ලබාගෙන ඔබතුමාගේ වර්ග પરම්පරාවට සැපයක් ගෙනල්ලා දෙන්න. හැබැයි ඔබතුමා ඒක නෙමෙයි තෝරගත්තේ. ඒ සැප විහරණ අයින් කරලා දාලා ඔබතුමා තෝරගත්ත සත්‍ය ප්‍රකාශ කරන්න. ඒ සත්‍ය ප්‍රකාශ කරන්න තෝරගත්ත වෑයමවල් කවදාවත් ලෝක ඉතිහාසයෙන් අයින් වුණේ නැහැ. ජේසුස් වහන්සේත් සත්‍ය ප්‍රකාශ කරන්න උන්වහන්සේ ගත්ත මාර්ගයේ උන්වහන්සේ ජයග්‍රහණය කරා. ඒ ජයග්‍රහණය කරපු නිසා තමයි අද ලෝක ප්‍රජාවෙන් දෙවෙනි වැඩිම බහුතරයක් ඉන්නේ ක්‍රිස්තියානි ජනතාව. ඒ වගේම තමයි බුදුන් වහන්සේ තමන්ගේ රාජ සම්පත්‍ය අත්හැරලා දාලා සක්විති රාජ සම්පත්‍ය අත්හැරලා දාලා තමයි ඇත්ත කතා කරන්න බුදුහාමුදුරු එළියට බැස්සේ. ඒ නිසා අපිට බෞද්ධයෝ හැටියට ඔබත් මමත් බෞද්ධයේ ඔබත් මමත් බුද්ධාගමට ගරු කරන ඒ මානව ධර්මයන් අගේන පුජ්ජලෝ දෙන්නේ. එතකොට අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි නාගානන්ද මහත්තයා අපි මේ මානව ධර්මයන් අගේන ගමම් බුදුහාමුදුරුව අගේ කරා අනිත් අයත් එක්ක සාමකාමීව ඉන්න ඒ අගය මිනිස්සුන්ට කියලා දීලා සාමකාමීව ඉන්න පුළුවන් වටපිටාවක් හදන්න අපි කටයුතු කරන්නේ. මොකද මේ සාමකාමීත්වය නැති කරේ මුස්ලිම් මිනිස්සයාවත් දිවන මිනිස්සයාවත් නෙවෙයි. අපි ඡන්දේ දීලා කතිර ගහලා යවපු අර පාර්ලිමේන්තුවේ ඉන්න මුස්ලිම් අය නියෝජනය කරන ඇමතිවරුයි දෙමළ අය නියෝජනය කරන අමාත්‍යවරුයි සිංහල මිනිසු නියෝජනය කරන අමාත්‍යවරු මේ තුන්ගොල්ල තමයි අපි වර්ග ભેදාත්වයට පත් කරේ. ඒ වර්ග ભેදත්වයේ අයින් කරලා සහෝදරත්වයෙන් යුක්තව අපිට එකිනෙකා එක්ක අත්වල් වෙන ගන්න පුළුවන් ලංකාවක් ගොඩනගන්න ඔබතුමාට හැකියාව තියෙනවා. ඒ ක්‍රියාමාර්ගය අපි යමු. අපි ඒ ක්‍රියාමාර්ගය අපි ගමන් කරලා මේ තමයි අපිට ඒ අවස්ථාව ඇති කරන්න හොඳ වටපිටාවක් අපිට මේ හැදිලා තියෙන්නේ. ඒ වටපිටාවේ අපි ඒ ක්‍රියාදාමය සිද්ධ කරලා අපිට මේ ජාතියට මේ ආගමට මේ ලංකාවේ දියුණුවට අපිට යමක් කරන්න පුළුවන් නම් ඒ වැඩේ කරලා හැමෝටම නිදහස. මම කියන්නේ සමාජය දේශපාලනේ විතරක් නෙවෙයි, දේශපාලනේ හරියට හරි ගැසුනොත් එහෙම ඒකෙන් සමාජය නිවැරදි වෙනවා, ආර්ථිකය නිවැරදි වෙනවා, කලාව නිවැරදි වෙනවා, හැම අංශයක්ම නිවැරදි කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ප්‍රබුද්ධත්වයේ අගයන මේ සිස්ටම් එකට එරෙහිව යන මේ සිස්ටම් එක එපා, අපිට අලුත් නායකත්වයක් අවශ්‍යයි කියන සියලු පාර්ශව අපි එකතු කරගත යුතුයි. අඩුපාඩු තියෙන්න පුළුවන්. අඟුලිමාලත් ඇඟිලි දහස් ගාණක් කැපුවට අවසානයේ ඔහු අරහත් මාර්ගය තෝරගත්තා. ඒක නිසා වැරදි අඩුපාඩු තිබ්බා අය ඒ වගේ නැගිටලා අපිත් එකතු වෙන්නේ නැව නම් අපි මේ පාර්ශව එකතු කරගෙන මේ ගමන් මාර්ගයේ ගිහිල්ලා ඒ මේ රටට හොඳ ප්‍රජාතන්ත්‍රවාදී බෞද්ධ නායකයෙක් හැටියට ඔබතුමාට එන්න පුළුවන් වටපිටාව අපි හදමු. ඔබතුමා මේ බෝධි රාජානන් වහන්සේ නමක් මෙතන ඉන්නේ. ඔබතුමාට මෙතනත් සපත කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. හොඳ තේරුණාද? මොකද මේ පුටුවට ගියන් පස්සේ ඕන කෙනෙක් දූෂ්‍යයට ලක් වෙනවා. ජනාධිපති පුටුවට ගියන් පස්සේ ඕන කෙනෙක් දූෂ්‍යයට ලක් වෙනවා. එතකොට ඔබතුමා අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි මේ දැන් කතා කරන ප්‍රතිපත්තියම ඔබතුමා එතනදී කතා කරන්න. හැබැයි මම කියන කාරණාව තමයි ඔබතුමා ඡන්දේ ජය ඔබතුමාගේ මේ ඡන්ද ව්‍යාපාරයේ ජයග්‍රහණය කරන්න අපි වැඩ කරනවා. ඔබතුමා ජයග්‍රහණය කරලා අනිත් දවසේ අපි ඔබතුමාගේ විරුද්ධවාදී. තේරුණාද? මොකද අපි ඔබතුමාගේ විරුද්ධවාදී වුන් නැති වුණොත් එහෙම අපිට ඔබතුමා විවේචනය කරන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමාගේ වැරදි අඩුපාඩු අපිට දකින්න පුළුවන් කමක් නැහැ. අපි ඔබතුමාට භක්තිවන්ත වුණොත් එහෙම ඔබතුමා කරන හොඳත් නරකත් දෙකම අපිට හොඳට පේනවා. හැබැයි මම ඒකයි මම මෙතුමාට ඡන්දෙ දෙන අපි හැම දිනාටම කියන්නේ අපි ඉතිහාසයේ ඉඳලා කරපු නැති දේ ඒක තමයි. අපි මෙතුමා පත් කරනවා වගේම අපි මෙතුමාට ඡන්දි දීලා අනිත් දවසේ මෙතුමාගේ විරුද්ධවාදීව හැටියට තමයි අපි වාඩි වෙන්නේ.
අන්න එතකොට තමයි මෙතුමා වුණත් අර පුටුවට ගිහිල්ලා දූෂණයට ලක් වෙන්නේ නැතුව නියම ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන නායකයෙක් හැටියට ඔබතුමා ගොඩනැගින්න එතකොට. මොකද ඔබතුමා දන්නවා මම වැරදි කරොත් අන්න මහ ජනතාව බලාගෙන ඉන්නවා කදිරිත් තියාගෙන. මට මේ සෙල්ලම අරන් යන්න බෑ කියලා. ඒක නිසා නාගානන්ද කොඩිතුවක්ක මහත්මයාගේ භක්තිවන්තයෙක් වීම නෙවෙයි. නාගානන්ද කොඩිතුවක්ක මහත්මයාගේන චින්තනය ක්‍රියාත්මක කරලා ඔහුගේන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා ඒ ප්‍රතිපත්ති තුල ගොඩනැගෙන නායකයෙක් හැටියට නාගානන්ද මහත්තයා ස්ථාපනය කරන්න අපි හැමෝම එකතු වෙමු. ඒකතු වෙලා ඔහු ජයග්‍රහණය කරපු දවසට අපි හැමෝම ඔහුගේ විරුද්ධවාදියෝ වෙමු කියන කාරණාව කියමින් මම ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ, දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලිව කිව්වා ඒ සමගම අපි සියලු දෙනාම විරුද්ධවාදීන් වෙමු කියලා. නමුත් මේ ලංකාවේ සාමාන්‍ය දේශපාලනයේ යෙදෙන අයත් ස්වාමීන් වහන්සේ නාගානන්ද ගැන අධ්‍යයනයක් කළොත් ඔහු පැහැදිලි වෙනසක් දක්වනවා. ඔහු යන මාධ්‍ය වෙනස්. මේ අවුරුදු 71 අනායකමටදී හාත්පසින්ම වෙනස් මාධ්‍ය කියන්නේ. ස්වාමීන් වහන්සේ කියන්නේ තතු පමන් සප්පුරි සංවදාමේ යෝවරිය සත්‍යානි අවෙච්ච පස්සති කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් කරගන්නා මේ මාධ්‍ය යන අය කවදාවත් ඔය ගමනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක නිසා තමයි හුඟක් අය ප්‍රශ්න කරනවා. හුඟක් අය ප්‍රශ්න කරනවා ඇයි මොහු මෙහෙම විශාල ව්‍යාපාරයක් ගෙනියනවා තනියම ඔක්කොම අභියෝග වලට මූණ දෙනවා නොයකුත් ගැට මූණ දෙනවා ඒත් ඔහු මෙහෙමම යනවා. ඒක ස්වාමීන් වහන්සේ මාධ්‍යින ඕන කෙනෙක්ගේ ස්වභාවය. මොකද ඔවුන් ඇවිල්ලා ඔවුන් දකිනවා මේ සැපයි සුඛයි සුවයි කියලා මේක බදාගන්න දෙයක් නැහැ. අර කියන කායෝ ජුගුච්චෝ සකලෝ දුගන්ධෝ කියන එක ඔවුන් දකිනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මෙතන මම ස්වාමීන් වහන්සේ කියන දෙයට 100% එකඟයි. හැබැයි ඔහු අපි කියනවානේ නිකුබ්බේත කියන දේ ඔහු දකිනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ මේ වංචාවෙන් දූෂණයෙන් ප්‍රෝඩාවෙන් මෑතෙච්ච තරිතයක් ගැන ඕක මම කැමතියි කියපු ඔබ වහන්සේ දේශනා කරපු ඒ විදිහට ඔහුව දැකපු දේ. නමුත් ඔහුගෙන් එහෙම දෙයකට වෙන්න තියෙන සම්භාවිතාවය 0යි. ඒ ඔහු යන්නේ වෙන මාධ්‍යයක. ඒක නිසා මම සපත කරා මේ අවස්ථාවේදී මේ බෝධි රාජයේ ඉදිරියේදී ඒ ගැන මේ රටේ සමස්ත ජනතාවටම සපත කරනවා. මේ යන වැඩපිළිවෙල ඉතාමත් පාරිශුද්ධ දෙයක්. මේ කරන වැඩපිළිවෙල ඇවිල්ලා අර ප්ලේටෝ කියන සාමිනාංශ මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පය රටක හරියට ක්‍රියාත්මක වන්න නම් නායකත්වයේ අනිවාර්යයෙන්ම පාරිශුද්ධ වෙන්න ඕනේ. ඒක තමයි මේ ලංකාවේ පළවෙනි වතාවට වෙන්න හදන්නේ. මේක ඇවිල්ලා දැන් සාමිනාංශ දකින්න ඇති අපේ නායකයෝ කියනවා මම පන්සල් ගන්නවා, මම උදේත් බුදුන් වඳිනවා, දවල්ටත් බුදුන් වඳිනවා සාමිනාංශ, මම රැයටත් බුදුන් වඳිනවා, මම සැබෑ බෞද්ධෙක් කියලා. නමුත් මේ දේත් කියන්න ඕනේ සාමිනාංශ, ඔය කියන අය පන්සිල් පද පහෙන් එකක්වත් ආරක්ෂා කරන්නේ නැහැ. හැබැයි මේ නාගානන්ද හදිච්ච වටපිටාව හා ඔහුගේ ජීවන රටාව උටේ හාත්පසින් වෙන පහක් නෙමෙයි, ඊටත් වැඩිය රකින්න කෙනෙක්. එහෙම කෙනෙක් ඒ தත්වයටපත් වෙන්නේ ඇයි? ඒක පුබ්බේච කත පුඤ්ඤතා. ඒ භවයේ ආපු හැටි. ඒක තමයි මේ රටේ වාග්ය වෙන්නේ. මේ රටේ මහ ජනතාව ඒක තේරුම් ගත්තොත් මේක තමයි මේ රටේ වියුතු ක්‍රමවේදයේ වෙනස. දැන් ඔබ වහන්සේ යෝජනා කළා අපි යමු පාද යාත්‍රාවක් 100%. ඒකට මමත් එකඟයි. අපි කෙසේ හෝ රටේ පොදු ජනතාව දැනුවත් කරලා ඔවුන්ගේ ප්‍රඥාව වඩලා මේ යන ක්‍රමවේදයේ වෙනස් කරලා මේ මාතෘභූමියේ හරි තැනකට ගේන්න ඔවුන් සියලු දෙනාටම අර ධර්මයේ ආශිර්වාදය ලබන්න. මේ දහම ඇවිල්ලා හුඟ දෙනෙක් දකින්නේ නැහැ. හුඟ දෙනෙක් දකිනවා බුද්ධ ආගම කියලා. නමුත් නාගානන්දිට වැඩි වෙනස් විදිහට දකින්න. මේ තත්ධර්මයේ කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. මේකේ ආශිර්වාදයේ ඕනම ජන වර්ගයකට තියෙන දෙයක්. ඒකයි මම කිව්වේ අර කියන එකයි. අපි කියන්නේ සෑම ජන වර්ගයකට මේකේ ආවරණය ලබන්න පුළුවන්. අපි එතනට මේ සියලු දෙනාම රැස් කරගෙන මේ රට මේ වෙදිත මහා විනාශයෙන් අපි ඒක මුදාගමු. ඔබ වහන්සේගේ මේ අවස්ථාවේදී ඒ දක්වපු අදහස් ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. අපි ජනතාව දැනුවත් කරමින් මේ වගේ පාද යාත්‍රාවකට අපි යොමු වෙමු. ඒ කියමින් ස්වාමීන් වහන්සේ මම අන්තිම වතාවට මේ දේ කියන්න ඕනේ. මේ හැදපු ආනුක්‍රම ව්‍යවස්ථාව මේක සම්මත කරන්නේ මේ මංකොල්ලකාරයෝ නෙවෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න 225 නෙවෙයි. මේක සම්මත කරන්නේ රටේ පරම අධිකාරිය වන රටේ මහ ජනතාව. මේක තමයි මට දෙන්න තියෙන මැසේජ් එක. මොන ක්‍රමවේදයකින් හරි මේ මිනිසුන්ගේ ඔළුවට අපි දාන්නවා, රටේ පොදු ජනතාවට දාන්නවා. ඒක හදලා තියෙන ස්වාමිනාංශය ඇත්තම යකඩ ග්‍රිල් එකක් වගේ. රටේ මහ ජනතාව ඒක පිළි අරගෙන සම්මත කරපු මොහොතේ පටන් මේ රටේ කවුරු රාජ්‍ය බැලුවත් රාජනායක ගත්තත් මේ ලංකාවේ මින් ඉදිරියට ওই මංකොල්ලේ 100%ක්ම අවසන් වෙනවා. මොකද ඒක හදලා තියෙන්නේ බරපතල දණ්ඩණයකට යටත් කරනවා. ඒ වගේම මේක තුලින්
මේ ඕනම තැනක තිබිය යුතු වැඩපිළිවෙලක් තමයි තිබිය යුතු එක දෙයක් තමයි කරන දේ බලන් ඉන්න කෙනෙක් ඉන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේ කියන නාගානන්දර විරුද්ධ අපි ඔක්කොම වෙලා නැගිටිනවා. නමුත් වේවස්තාව හදලා තියෙන ස්වාමීන් වහන්සේ ඇඟිල්ලක්වත් හොල්ලන්න දෙන්නේ නැහැ. මං කොල්ලේ දින ඉඩකඩ බින්දුවයි. ඒකට තියලා තියෙනවා අව්‍යවස්ථාවෙම ක්‍රමවේදය හදලා තියෙනවා දැඩි දඬුවම් දෙන්න. ලංකාවේ කවදාකවත් නොවිච්ච විදිහට පොදු සම්පත් මං කොල්ල කෑවොත් යන්න තැනක් තියෙනවා. කරපු අයටත් ඒකට මුහුණ දෙන්න වෙයි. අපි ඒ සඳහා අපි යොමු වෙමු. කොහොම හරි මේ රටේ ජනතාව අපි මේ පණිවිඩය දෙලා මේක කොහොම හරි ඔවුන් ලව්ව සම්මත කරගමු. නොයෙකුත් දෙනා උත්සාහ කරයි. තවම නැහැ කිසි කෙනෙක් මේ ගැන කතා කරන්නේ. මේක නවත්වන්න මොකද කිසි කෙනෙකුට ස්වාමීන් වහන්සේ මහ ජනතාවට ඉහළ කෙනෙක් නැහැ මේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය තුළ. ඔවුන් තමයි සියලු දෙනාගේම මූලය. ඒකෙන්ද ඔවුන් තමයි මොවුන්ව පත් කරන්නේ. තමන්ගේ සේවකීන් තමන් පත් කරගත්ත සේවකීන් හදාගත්ත වැඩපිළිවෙල ඒ කියන්නේ වේවත්තාව ඒක උල්ලංඝනය කරමින් නිදහසේ රට මංකොල්ල කරනවා නම් එහෙනම් අපිට සිද්ධ වෙන රටේ මහ ජනතාවට තීරණයක් ගන්න. ඒක තමයි මේ අපි ගන්නෙ. අපි ඒ සඳහා එක්සත්ව එක්සිත්ව මේ රට මුදා ගැනීම සඳහා සමත් ජනතා සෑම ජන කොට්ටාසයකම සිටින ජනතාව අපි මේකට එක් කරලා මාතෘභූමිය අපි නැවත මුදාගෙන ආපෝ සශ්‍රීක රටක් හැටියට සෑම ජනසකොට ඉතාම සුවයෙන් ජීවත් වෙන පුළුවන් රටක් හැටියට අපි එතනට ගේමු.